යම් කිසි කරුණක් සමාජයට ඉක්මනින් ළඟා කරවීමේ මාර්ග අතරින් ප්‍රබල මාර්ගයේ ලෙස මාධ්‍ය පවතින බව කාගේත් සැකයකින් තොර වූ මතයයි. සමාජය සඳහා විශ්ලේෂාත්මක ප්‍රත්‍යක්ෂ නිවැරදි කරුණු සහ තොරතුරු ලබා දීම එම මාධ්‍ය ආයතනයේ වගකීමයි. මෑත කාලයේ පටන්ම මෙරට තුල පැන නැගුණු විවිධ ගැටලු සඳහා මානවයාගේ චිත්තාවේගයම කාරණිය වුවත් ඒවා තව තවත් උත්සුක කරන ආකාරයේ කාර්යභාරය සිදු කළේ ඇතැම් මාධ්‍ය බව යම්කිසි කරුණු කාරණාවලදී මෙරට ජනයාට පසක් විය. ඒ අනුව මෑත කාලයේ පටන්ම මෙරට සමාජය තුළ මාධ්‍ය පිළිබඳව හටගෙන තිබුණේ එතරම් යහපත් මතයක් නොවේ. එවන් පසුබිමක සමාජයේ විවේචන හා පීඩන මැදියේ News Now වෙබ් මාධ්‍ය සිය පළමු පියවර ශාස්ත්‍රයට ගෙනහැර තබනවා. ශාස්ත්‍රීය ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය මානව සම්පත්ද උපකරණද තාක්ෂණික මෙවලම්ද ඉතාමත් සීමිත ප්‍රමාණයකින් රඳවා ගනිමින් ඒ තබු පළමු පියවර මේ වන විට අරමුණ කරා සිය ජයග්‍රහණී ගමන ඉදිරියට යමින් සිටී. සිය ගමනේ අරමුණු සාක්ෂාත් කරගනිමින් නිවැරදි සත්‍ය පුවත් ප්‍රත්‍යක්ෂව මධ්‍යස්ථව ජනයාට සපයමින් සමාජයේ ජනතාවට සිදුවන අයුක්තීන් හා අකටයුතු මධ්‍යස්ථව කෝණයකින් දෙපාර්ශ්වය වේම ඇත්ත නැත්ත සොයමින් ඉදිරිපත් කිරීමේදී News Now වෙතින් සිදු කළ අරුවක්කාළු ගැටලුව සම්බන්ධව පැහැදිලි කිරීම ආයතනයේ ප්‍රබල අඩිතාලමකට උත්සුක විය. දත්ත තොරතුරු පමණක් නිවැරදිව සැපයීමට පමණක් සීමා න වූ News Now මුළු මහත් ශ්‍රී ලංකා සමාජය තුළ මිනිසාගේ යහපත් ආකල්ප බිහි කිරීමේ කාර්යවේද නියලුණා. ඒ අනුව මෙරට තුළ සිදු සර්වාගමික විශේෂ වැඩසටහන් හා ඒකී ආගමික කෝණයන් හා දැනුවත් කිරීමේ කාර්යවේද ආරම්භයේ පටන්ම සිදු කරගෙන ඒමට අපට හැකි වුණා. ඒ අනුව ශ්‍රී ලංකාවේ සර්වාගමික කෝණයෙන් මුල් වූ පැහැදිලි කිරීමේ වැඩසටහන් අපගේ පාඨකයන්ට හා ළඟා කරවීමට අප කැප වී කටයුතු කළා. බහුආගමික රටක් වශයෙන් සියලු දෙනා අතර සහජීවනය සමගිය හා පිවිතුරු ශ්‍රී ලංකාවක් උදෙසා යන News Now තේමාව මුල් කරගෙනමින් විවිධ වැඩසටහන් ජනයා වෙත ළඟා කරවීමට අපට හැකි වුණා. මානසික අතින් වියවුල් ජනයාගේ සිත් සංහිඳියාමය කෝණයකින් එක්කාසු කිරීමේ වැඩපිළිවෙල කරගෙන අතරවාරයේ ජනයාගේ ඒකාකාරී මනස් වියවුල් කරන තවත් දෙයකි ව්‍යසනයන්. 30 වසරක යුද්ධයේ නිමාවත් සමග ඒ දීර්ඝ හුස්මෙහි පුස්ම පොළවට පතිත වීමට පෙරසේ මෙරට සමගිය නසනාකාරයේ ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල වුණා. අත්‍යවශ්‍ය සම්පත් හා සීමිත ප්‍රමාණයකින් ශාස්ත්‍රයට පිවිසි News Now වෙතද එහි බලපෑම එල්ල වුණා. එවක පවා නිර්වද්‍ය හා සත්‍යතාවයකින් යුක්ත පුවත් ජනයා වෙත ළඟා කරවීමට News Now කටයුතු කළා. මානසිකව තැළුණු මෙරට සමාජය ආර්ථික මට්ටමින් මිනිසා තවත් පීඩන එල්ල කිරීමට කොරෝනා වසංගතයේ මුල පුරනවා. මාධ්‍යයක් ලෙස මෙරට සිදුවන පුවත් විශේෂ අවස්ථා පිළිබඳව නිවැරදි දැනුවත් කිරීම වගකීමක් සේම රටේ ජනතාවගේ ආරක්ෂාවට හා ජාතියක් වශයෙන් එකමුතුව ක්‍රියා කිරීමටද කටයුතු කිරීම වගකීමකි. රටක දැනුවත් කිරීම සිදු කිරීමට හා ඒවා ගෝචර කර ගැනීමට මානවයාගේ පැවැත්ම අත්‍යවශ්‍ය වේ. ඒ අයුරින් වසංගත තත්වයකදී මෙරට රජය හා එක්ව වසංගත තත්ව වලකාලින් දැනුවත් කිරීමේ වැඩසටහන සහ අපගේ වෙබ් පාඨකයන්ට ඒ සම්බන්ධව පැහැදිලි අර්ථකථන හා එවක රට තුළ අප කටයුතු කළ ආකාරය දැනුවත් කිරීමේදී මේ අතර වෙබ් මාධ්‍යයක් වශයෙන් අපගේ පාඨකීන්ට මේ සියලුම ආකාරයේ තොරතුරු කියවීමේ අභිලාෂයෙන් තොරතුරු එක් රැස් කරමින් වේගවත්ව මනා සැකසුමකින් යුක්තව පසුබිම් කරුණු කාරණා සහිතව ඉදිරිපත් කිරීමට අප සමත් වුණා. එහිදී අනෙකුත් නව්‍ය මාධ්‍ය අභිමවමින් විශේෂාංග ක්‍රීඩා පුවත් විශේෂයෙන් විදේශ පුවත් සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයකට අපගේ මාධ්‍ය ගමන් ආරම්භ කර සිටියා. රටක වෙනස් මුහුණුවරකට වග කියවුතු පාර්ශව අතරින් මාධ්‍ය නොදෙවෙනිව සිටින්නේ දේශපාලනයයි. දේශපාලනයේදී පැත්ත නොගිය ඇත්ත වාර්තාකරණයට News Now අප කටයුතු කළෙමු. ඒ අනුව ජනාධිපතිවරණයේද මැතිකදී සිදු වූ මහමැතිවරණයේදීද ජනයාගේ ස්වයං තීරණයට තුඩු දෙන ආකාරයේ පක්ෂභේදයකින් තොරව දැනුවත් කිරීම කර්තව්‍යයේ News Now යෙදී සිටියා. එපමණක් නොව ලෝක සම්ප්‍රදායට අනුව පවතින විවිධ විශේෂ දින සැමරුම්වලදී ජනයාට එහි සාමාන්‍ය කෝණයෙන් ඔබට ගිය මධ්‍යස්ථව හා
සවිස්තරාත්මක එහි අඩංගු කරනු දැනුවත් කිරීමට නොකඩවා කටයුතු කළා. මේ ආකාරයෙන් ක්‍රමක්‍රමයෙන් පිය සටහන් තබමින් මේ නිවුස් නව් ආපු ගමනට නොවැම්බර් මස 17 වන දිනට වසර දෙකක් සම්පූර්ණ වෙනවා. මෙලෙස නිවුස් නව් මාධ්‍ය ශිෂ්‍යත්‍රයේ ආ ගමන් මගේ පිවිතුරු ශ්‍රී ලංකාවක් කර යන නව මුහුණුවරක් කරා මෙරට තුල දීර්ඝ ගමනක් යාමට පාඨක ඔබ අපහා එක්ව සිටීම නිවුස් නව් අපගේ එකම අභිලාෂයයි.